මං ගොඩක් කැමති කෙන බෝල පොඩ්ඩක් අර වැදිලා ඉක්මනට එන විදියට මං අර එන පැත්තට අයියෙන් ගහන්න මං හරි ආසයි. මේ එල්පී තරගාවලියට එන්න කලිනුත් අපේ අන්තර් දිවිජ තරගාවලියත් වෙන 20යි 20, ඒ තරගාවලියේ මං හොඳට පර්ෆෝම් කළා තමයි මං මෙතෙන්ට ඒ පර්ෆෝම් එකත් එක අරගෙන ආවේ. මං ෆෑස් දාගෙන වන් ඩවුන් එකේ ඉඳියොත් බස්මල්ල පර්ෆෝම් කරනවා, මං මැච් එක ගැහුවා ටෝටල් 200ට යාවෙත් යනවා, පොඩි පොඩි රාවයක් කරනවා ඉතින්. මම ඕල් රවුන්ඩ් විදියට ආමිකටත් ආවේ. ශ්‍රී ලංකා ටීම් එක වගේ තමයි දහමුදා කණ්ඩායමත්. මොකද තිසර දැන් සර් මා මෙතෙන්ට ගෙනල්ලා මාව කවුද කියලා පෙන්වුවේ සර් තමයි. ඕන කෙනෙක්ට උදව්වක් ඉල්ලුවොත් මගේ තියෙන දෙයක් මන් දීලා එහෙම උදව් කළා මගේ පාඩිය මම ලයිෆ් එකේ ගත ගන්න අයාස. හැම ක්‍රීඩකෙම ආසයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඉතින් මමත් ආසයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ආරම්භක ප්‍රතිකරුවෙක් විදියට මට දවසක් එනවා. ඒ දවස නම් මම කොහොමයි හાર્ඩ් වර්ක් කරන් ඉන්නවා. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ලයිකාස් ජෆ්නා කිංස් කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඉන්න අතරතුරේදී දැන් කොළඹාර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මේ පුහුණු වීම පැවැත්වෙන අතරතුරේදී අපි ඔයාලා තවත් ආදරය කරන ක්‍රීඩකයෙක් එක්ක කතා කරන්නයි සූදානම් වෙන්නේ. ලංකාවේ බොහෝ කාලයක් තිස්සේ දැන් තියෙනවා ආරම්භක පිතිකරණයේදී වේගවත් වමත් පිතිකරුවෙක් ඕනේ කියන කතන්දරේ. මේක අපේ ක්‍රීඩා ලෝලීන් තුලත් තියෙනවා. ඒ වගේම අපි මේ පුහුණු කරවන්නුත් කතා කරන දෙයක් තමයි ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගන්න හොඳ වේගවත් පිතිකරුවෙක් අවශ්‍යයි කියන කාරණේ. ඉතින් මේ වේගවත් පිතිකරුවන් අතරේ දැන් විශේෂයෙන්ම කුසල් ජනිත ආබාධයට ලක්වීමත් එක්ක බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුණා කවුද අපිට තියෙන විකල්ප කියලා. ඒ අතරේ ඉහළින්ම කියවෙන නමක් බවට පත් වුණා අශාන් රන්දික. අපි අශාන් එක්කයි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. අශාන් ගැන අපි කතා කරනකොට අශාන් මේ ප්‍රවේගකාරී පිතිකරුවෙක් විදිහට ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙක් විදිහට තමයි ඔයාව අපි හැම තරඟ රටාවක් ඇතුළේම දකින්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් මේ පළමු පෙළ තරඟ ඇතුළේ මේ 3 දින තරඟ ඇතුළේදීත් අපි දකිනවා 90ක විතර ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන තියාගන්නවා. ඒ වගේම සීමිත පන්දු වාර තරඟවලදීත් එහෙමයි. 20 තරඟවලදී 140ක වගේ ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන තියාගන්න පිතිකරුවෙක්. මේ කොහොමද මේ පවර් හිටින් වලට එහෙම නැත්නම් මේ වේගෙන් පන්දුවට පහර දෙන්න පොරු වුණේ? ඒක මම කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ආපු හැකියාවක්. කියන්නේ මම හරි ආසයි අලුත් බෝලට ප්ලේ කරන්න. කියන්නේ මං ගොඩක් කැමති කියන්නේ බෝල පොඩ්ඩක් අර වැදිලා ඉක්මනට එන විදියට මං අර එන පැත්තට අයියෙන් ගහන්න මං හරි ආසයි. ඒ කියන්නේ ගොඩක්ම පවර් ප්ලේ එකේ ලකුණු මට ගොඩක් බැට් කරද්දි ලේසි. පවර් ප්ලේ එකේ මං හොඳට බැට් කරන මට ලොකු ලකුණු ගන්නකට යන්න පුළුවන්. මම මේ අපි දැන් පහුවෙච්ච T20 තරගාවලියෙත් මම හොඳට පර්ෆෝම් කරා. ඒ කියන්නේ මම මුල් ඕවර්ස් 6 හොඳට ප්ලේ කරලොත් මට බෝලේ හොඳට සිලෙක්ට් කරලා ගහන්න පුළුවන් වුණා. මට ටාගට් එකක් එනවා. මට ලොකු ලකුණු ගානකට යන්න පුළුවන් කියලා. දැන් 20යි 20 තරඟවලදී ශතක ලබා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි අශාන්ත මේ කෙටි කාලය ඇතුළේදී 20යි 20 ශතක දෙකක් තියෙනවා. මේ කොහොමද අපි මුලින්දලම කතා කරමුක කොහොමද ක්‍රිකට් වලට ආවේ ඉස්සෙල්ලම? මම ඇත්තටම මුලින් මං ගාල්ල විද්‍යාලයේ තමයි මම ක්‍රිකට් වලට ගිහින් මගේ පාසල මට එතනින් මට ගොඩක් උදව් කළා මගේ පුහුණු කරපු තුසිත කාර්යසම් සර්. ඉතින් එයාගේ අරද තමයි මම පාසල් කාලේ පුහුණු වීම කරලා මම එතනින් ඉවත් වෙලා මම මුලින්ම මගේ ක්ලබ් මැචස් වලට මගේ ගාල් ගෝල් සීසී ක්ලබ් එක අන්ඩර් 23 මම ඒකින් ප්ලේ කරේ. ඒ ප්ලේ කරලා ඉන්න ගමන් මට යුද හමුදාවට ජොයින් වෙන්න අවස්ථාවක් ආවා. ඉතින් ඒ අවස්ථාවේ මම යුද හමුදාවට බැඳිලා මම ක්‍රිකට් වලට විතර තනිකර මගේ ක්‍රීඩා ක්‍රිකට් වලට මම එතන බැඳිලා එහෙම මම එතන ක්‍රීඩා කරගෙන ගම යුද හමුදා සංජිත්තර මාව තෝරගත්ත අවුරුදු 23 කණ්ඩායමට. ඉතින් ඒ 23 කණ්ඩායමෙන් මම හොඳින් පර්ෆෝම් කරලා ඉදිරියටම ඉඳෙද්දී ප්‍රීමියර් ලීග් එකට මාව එතනින් සිලෙක්ට් කරගත්තා. එදා ඉඳන් අද වෙනතුරු මම එක දිගට යුද හමුදා සංජිතයේ ආරම්භක පිතිකරුවා විදිහට මම තවමත් ක්‍රීඩා කරනවා. දැන් යුද හමුදා කණ්ඩායමට එන එක ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කිව්වොත් හරියද? හරියයි. ඒක හරියයි. දැන් අපි මේ යුද හමුදාව ඇතුලේදී අපි දකිනවා විශේෂයෙන්ම 20යි 20 තරඟවලට වැඩි බරක් දීලා තියෙනවා. මේ 20යි 20 තරඟවල සඳහා වැඩි අවස්ථාවක් දීලා තියෙනවා අනික් තැන්වලට සාපේක්ෂව. ඒක කොහොමද ඔයාලට උදව් වෙන්නේ ඔයාගේ මේ කැරියර් එක ඩෙවලොප් කරගන්න? මොලේ අපේ යුද හමුදාව ඇතුලේ අපිට තරඟ කරන්න ගොඩක් තරඟ තියෙනවා. අපේ අන්තර් රෙජිමේන්තු තරඟ තියෙනවා. ඒ වගේ අපේ එතකොට අපේ ආම්මියකින් තව ආමි කමාන්ඩ ලීග්ස් කියලා වෙනම ටෝර්නමේන්ට් අපේ මේ LPL වගේ වෙනම ලීග් එකක් යනවා. ඉතින් අපිට අපේ තරඟන ප්ලේයර්ස්ලට ගොඩාක් ඔපචුනිටි තියෙනවා ඒ පර්ෆෝම් කරන්න. ඒ කියන්නේ මේ වගේ තැනකට එන්න ඒ අපිට ගොඩක් උදව්වක් වෙනවා. දැන් මම මේ LPL තරඟාවලියට එන්න කලිනුත් අපේ අන්තර් දිවිජ තරඟාවලියත් වෙන 20යි 20
ඒ තරගාවලියේ මම හොඳට පර්ෆෝම් කළා තමයි මම මෙතෙන්ට මේ පර්ෆෝමන්ස් එක අරගෙන ආවේ. දැන් යුද හමුදා කණ්ඩායම ගත්තාම ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ කරපු ගොඩක් දෙනෙක් ඉන්නවා. අපි මේ වර්තමාන ඉඳගත්තු චන්දි ඉන්නවා, ඒ වගේම තිසර ඉන්නවා, මහේෂ් තීක්ෂණ මේ වගේ බොහෝ ක්‍රීඩකයෝ ඉන්නවා, සීකු ඉන්නවා. ඉතින් මේගොල්ලන්ගෙන් දැන් හම්බ වෙන සහයෝගය සහ එයාලගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ලැබිලා තියෙන දේවල් මොනවද? ඇත්තටම ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඒ මොකද අපිට අපේ ප්ලේ අපේ ආම් යුද හමුදා වෙන්න ප්ලේස් වලට ලොකු ඔපචුනිටි එකක් මේ අපේ ජාතික කණ්ඩායම නියෝජනය ප්ලේස් ලෙවිල් අපිත් එක්ක දැන් යුද හමුදා වෙනුවෙන් ක්‍රීඩා කරන එක අපේ ප්ලේස් වල ලොකු ඔපචුනිටි එකක්. මොකද ඒගොල්ලෝගේ එක්ස්පීරියන්ස් අපේ ඉන්න ප්ලේස් වලට ගොඩක් වටිනවා. ඒගොල්ලෝ අපිට කියා දෙන දේවල් දැන් විශේෂයෙන්ම තිසර සර්, දැන් සර් මා මෙතෙන්ට ගෙනැල්ලා මාව කවුද කියලා පෙන්වුවේ සර් තමයි. ඉතින් මට එතෙන්ට එන්න මගේ පිටිපස්සින් මට ගොඩක් කට්ටිය විශේෂයෙන්ම අපේ ආමිගේ අජන්ත මෙන්ඩිස් සර්, සීගු සර්, අසේල සර්, චන්දිමා සර්, තිසර සර් මේ කට්ටිය අපිට ගොඩක් උදව් කරන. අපේ ප්ලේසර්ට කියන්නේ පුළුවන් තරම් ඒගොල්ලෝ බලන්නේ අපි ඉස්සරහට තල්ලු කරන්න. ඒ කියන්නේ අපි ඉන්න තැනින් තව අඩියක් කරලා උඩට දාන්න තමයි ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ ගන්න. මොකද ඒගොල්ලෝ දෙන පුෂ් එක මාර වැදගත් අයි අපිට. දැන් මේ තැනට අද මම ඇවිල්ලා ඉන්නේ ඇත්තම කිව්වොත් මොකද මම ඩොමෙස්ටික් එකේ ප්ලේ කරාට, බෝඩ් එකෙන් කරන ටූර්නමන්ට් ප්ලේ කරාට LPL එකකට මාව ගෙන ආයේ තිසර සර්. ඉතින් මං සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව මේ වගේ තැනකට ගෙන ආවට. දැන් අශාන්ව අපි දකිනවා ගොඩක් වෙලාවට හරි නිහඬ චරිතයක් විදිහට තමයි ඉන්නේ. පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා, තමන්ගේ වැඩේ කරනවා. ඒ වගේද හැබැයි ජීවිතේදීත්? ඔව්, ඒ කියන්නේ මං ගොඩක් එහෙම නෑ. මං ගෙදර ගියත් මං පාඩුවේ යාළුවොත් එක්ක ආශ්‍රය කරනවා, ක්‍රීඩා කරන්න යනවා. ඒත් මං කැමති ටිකක් නිදහසේ ඉන්න, නිකන් වැඩි ඒ කියන්නේ ඕනවටත් වැඩි වෙන එක, ඒ කියන්නේ කතා බහ කරලා හැම කෙනෙක් එක්කම කතා කරලා හැමෝටම උදව් කරලා මං හරි ආසයි. ඕන කෙනෙක්ට උදව්වක් කිල්ලොත් මගේ තියෙන දෙයක් මන් දීලා හැම උදව් කරලා මගේ පාඩුව මන් ලයිෆ් එක ගත ගන්න හරි ආසයි. දැන් මේ විනය කියන එක ක්‍රීඩාවට ඉතාමත්ම වැදගත්නේ. යුද හමුදාව ඇතුලේදී විනය ඉතාමත්ම ඉහළින් අංක එක විදිහට සලකනවා විනය. මේක කොහොමද ඇත්තටම ක්‍රීඩකයෙක්ට උදව්වක් වෙනවා කියලා වා දකින්නේ තමන්ගේ කැරිය එක ඉස්සරහට අරගෙන යනකොට? ඇත්තමයි, මේ අපි විනය අපි හරියට තියාගෙන මොන ක්‍රීඩාව කරත් අයි අපි ඩිසිප්ලින් ඉන්න ඕන. අපි හරියට අපි තවත් කෙනෙක්ට කපාගෙන එන්න තුව අපි ඒ කෙනා ප්ලේ හරියට ප්ලේ කරන අපි ඒ කෙනා හැකිම සතුරු වෙන්න ඕනේ. මං අර කෙනා කපාගෙන යන කෙනේ පුළුවන් නම් මං එයාට හොඳින් ප්ලේ කරලා මගේ නම් ටාගට් එකේ තියෙන මං කාටවත් එහෙම එයා ෆේල් වෙනකම් බලන් ඉන්නවා කන්නේ එයා ගහන්න එපා කියලා කියන්නේ මම ට්‍රයි කරන්නේ මට වඩා හොඳ ඩයා ප්ලේ ගන්න. මටත් දවසක් එනවා, ඒ දවසේ නම් මම කොහොමයි හાર્ඩ් වර්ක් කරන් ඉන්නවා. දැන් පොඩි වයසේ ඉඳලම ඇවිල්ලා දැන් මේ වෙනකොට වයස අවුරුදු 29යි. මේ දක්වා ඔයා ක්‍රීඩා කරලා තියෙන සාමාන්‍යයෙන් අපි දකින්න පළමු පෙළ තරඟ 29ක් මේ වගේ ප්‍රමාණයක්. 20 තරඟ මම 40 20 තරඟ 49යි, ලකුණු මම 1000ක් ගහලා තියෙනවා. එක් දින තරඟත් මම 45ක් වගේ සෙල්ලම් කරලා තියෙනවා. 900 ගන්න 976ක් ලකුණු අරගෙන තියෙනවා. දැන් මේ විදිහට දැන් වයස කියන එක ක්‍රීඩකයෙක්ට සමහර වෙලාවට අවශ්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි පිටිකරුවෙක්ට ඒක ලොකු අවශ්‍යයක් නෙමෙයි. නමුත් පන්දු යවන්න එක්ක නම් අවශ්‍යයක්. මේ දැන් මේ වෙද්දි ඔයාට ලැබිලා තියෙන අවස්ථාවන් ගැන ඔයා කොහොමද දකින්නේ ඔයාගේ ජීවිතේ? ඇත්තමයි, ගොඩක් හොඳ අවස්ථාවක්. මොකද මේ LPL තරගාවලිය මගේ ජීවිතේ ලැබිච්ච හොඳම අවස්ථාවක්. ක්‍රීඩකයෙක්ට හැම ක්‍රීඩකෙම ආසයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඉතින් මමත් ආසයි ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ආරම්භක පිටිකරුවෙක් විදිහට. මොකද මට විශ්වාසයක් තියෙන අය මට හොඳට පඳුර පහර දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මම පුළුවන් තරම් බලන්නේ මට ලැබෙන ඔපචුනිටි කොතනද මම එතනදී මගේ උපරිම දක්ෂතාවය මා කොහොම හරි මේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්න තමයි මම බලාගෙන ඉන්නේ. දැන් අපි දකිනවා අශාන් මේ පුහුණු බීම් වලදී පන්දු යවනවා, මද වේග පන්දු යවන්න එක් විදිහට පන්දු යවීම කරනවා. හැබැයි තරඟ වලදී ඒ තරම් ලොකුවට පන්දු යවන අපි දැකලා නැහැ. ඔව්, ඒ කියන්නේ මට ගොඩක් මම ඕල්රවුන්ඩ් විදිහට ආමිකට තාගයි. මට ඇත්තම කෝ දැන් මම යුද හමුදාවේ ක්‍රීඩා කරනකොට මට ඇත්තම මගෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ බැට් කරන එක විතරයි. මොකද මට පන්දුව යවන්න ගොඩක් අඩුයි. මොකද අපේ ගත්තොත් අය ගොඩක් ප්ලේස් වල ඉන්නවා. ශ්‍රී ලංකා ටීම් එක වගේ තමයි යුද හමුදා කණ්ඩායමත්. මොකද එක ප්ලේ ගේන රිලු ගන්න තව ප්ලේ ගේන අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් මට ගොඩක් පන්දු යවන්න ලැබෙන අඩුයි. මම ඒවනම් මේ පටන් ගත්ත අපේ මේ 3D matches වල මම පන්දු යවුවා. මම විකටුත් ගත්තා, හොඳින් පන්දු යවුවා. ඉතින් මම හිතනවා ඉස්සරහට ආයි පන්දු නොදස්කන්න පුළුවන් කියලා වෙන්නන්න.
දැන් ජැෆ්නා කිංස් කණ්ඩායම ඇතුළට ආවහම මේ පොහුණුකාරීත්වය සහ අපි දකිනවා මේ ක්‍රීඩකයන්ව කළමනාකරණය කිරීම සෑහෙන ඉහළ මට්ටමක තියෙනවා. දැන් හැම ක්‍රීඩකයෙක්ම හැම තරගයක්ම ක්‍රීඩා කරන්නෙත් නෑ. හැබැයි හැම ක්‍රීඩකයෙක්ටම අවස්ථාවක් ලැබෙනවා. මේ මෙතනදී ඔයාට ලැබිච්ච අත්දැකීම මොන වගේද මේ පොහුණුකාරීත්වයෙන් සහ මේ ක්‍රීඩකයන්ව කළමනාකරණය කරන විදිහ? ඇත්තටම අයියේ කියාගන්න බෑ කියන්නේ මාර ඔපොචුනිටි එකක් අපිට. මොකද මෙතන අපේ ඉන්න විශේෂයෙන්ම අපි කෝච් කණ්ඩායියා, එතකොට බැටින් කෝච් මොබා අයියා, ඒ දෙන්න අයියේ මාර සපෝට් එකක් දෙනවා. මොකද අපි ක්ලබ් ලෙවල් එකට ඉඳලා මේ වගේ ෆ්‍රැන්චයිස් ලෙවල් එකට එනකොට මේකෙන් අපිට ලැබෙන ඔපොචුනිටි එක වැඩියයි කියන්නේ. අපි බැට් කරන සමහර ඒවා තියෙනවා. අපි බැට් කරන විදිය මෙතනින් අපිට තව අලුත් විදියක් කියා දෙනවා. අපි පවර් හිටර්ස්ල විදියට අපිට මේ බෝලට මෙතනින් මෙහෙම ගහන්න පුළුවන්. ඒගොල්ලෝ කියා දෙන දේ මාර වැදගත් අපිට උඩ ලෙවල් එකට යන්න. දැන් මේ කතාවක් තියෙනවා ජැෆ්නා කිංස් කණ්ඩායම අශාන් ගහන මැච් ඔක්කොම දිනනවා කියලා. ඇත්තද මේ කතාව? එහෙම කතාවක් තියෙනවා අයියේ. ඒක ඉතින් කියන්න බෑ. සමාවෙක් තියෙනවානේ. ඉතින් සමා මොකක් කරේ එකක් ඇති ඉතින් කියනවා. මම ෆෑස් දාගෙන වන් ඩවුන් එකේ ඉඳියොත් බස්මල්ල පර්ෆෝම් කරනවා. මං මැච් එක ගහුවා ටෝටලේ 250ට යනවා. පොඩි පොඩි රාවයක් යනවා ඉතින්. එහෙම තියෙනවා. අපි බලමු ඉස්සරහට එහෙම වෙනවද කියලා. ඉතින් මේ වගේ දේවල් ගැන ඔයාලට දැනගන්න පුළුවන් ජැෆ්නා කිංස් සෝෂල් මීඩියා එකකට වෙලා ඉන්නකොට. ඉතින් අපිව Facebook එකේ like කරන්න, YouTube එකේ subscribe කරන්න, ඒ වගේම Instagram වල Twitter වල අපිව follow කරන්න. එතකොට මේ පිටියෙන් එහා පැත්තේ තියෙන මේ වගේ දේවල් ක්‍රීඩකයන් ඉස්සරහට යන්න ලෑස්ති වෙන්නේ කොහොමද? එයාලගේ තියෙන රහස් මොනවද? සහ ඒගොල්ලන්ගෙන් ඔයාලට ගන්න තියෙන මොනවද කියලා දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා නම් තවත් මේ වගේ කතා බහක් එක්ක හම්බ වෙමු. ඉතින් සුබපැතුම් මෂාන්. කවදා හරි ජාතික කණ්ඩායමේ ආරම්භක පිටිකරුවා විදිහට 100ක් ගන්න ලැබෙන කියන එක තමයි අපේ ප්‍රාර්ථනේ. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.